අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ලක්ෂ්මන් කිරියල්ලගෙන් නිවේදනයක්. විදුලි බල මණ්ඩලයේ මේ වසරේ පාඩුව කෝටි 8000ක්. ඇමති අමරවීර කියයි. කාල්ටන් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය කලාපේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාල්ටන් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය හම්බන්තොට ජාත්‍යන්තර සම්බන්ධරණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාවට කාල්ටන් පෙරපාසල් සමූහයේ නිර්මාතෘ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඩී.වී. චානක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව විසින් නිර්දේශ කර පක්ෂ නායකත්වය වෙත දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බව සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. උපුටා ගැනීම 2019 12/13 වන දින නිකුත් කරන ලද එජාප ප්‍රතිසංවිධාන කමිටුවේ නිවේදනය ඇතැම් පුවත්පත්වල අපැහැදිලි ආකාරයට සඳහන් වී ඇති අතර එම නිවේදනයේ ධනාත්මක කරුණු යටපත් කර ඇත. එම නිවේදනය තවදුරටත් පැහැදිලි කරමින් එජාප ප්‍රතිසංවිධාන කමිටුව වෙනුවෙන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එජාප අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් පක්ෂ නායකත්වය වෙත නිර්දේශ කර ඇති බවයි. උපුටා ගැනීම අවසන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මේ අතර සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. දැන් අපි විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීලා තිනවා. ඒ වගේම ඉදිරි මැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට නැත්නම් අගමැති අපේක්ෂක හැටියට එතුමා මුහුණ දෙනවා. ඒ නිසා එතුමා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණයේ කටයුතු වල එතුමා ඉදිරියට ඇවිල්ලා පක්ෂයත් එක්ක එකට එකතු වෙලා මේ සිරිකොත රැඳී සිටලා ඉදිරි ක්‍රියාමාර්ග ගනී කියලා අපි ඒක තමයි අපේ බලාපොරොත්තු. මේ අතර පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඔබතුමාලගේ පක්ෂ බොහෝ දෙනෙක් කියන්නේ නායකත්වය සජිත් මහත්තයට දෙන්න කියලා. ඔබතුමා ඉන්නේ මොන මතයේද? ඔබතුමාලගේ කවුද ඉන්නේ හැම මත? නෑ මම පැහැදිලිවම මම ඉන්නේ හැමදාම මතය. නායකයා කවුද? ඒ නායකයා ආරක්ෂා කරගන්න යන මතය. මේ කතාවේදී මම පෞද්ගලිකව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනකොට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අත්සන් කරන්න කියනකොට මම සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම එතුමාටම කිව්වා මම අකෘතඥ වෙන පුද්ගලෙක් නෙවෙයි පක්ෂේ. මම හැමතිස්සෙම ඉන්නේ නායකයත් එක්ක. ඒ පක්ෂේ නායකත්වයට ගරු කරනවා, විනය ගරු කරනවා. මම මේ මොහොතේ ඉන්නේ පක්ෂ නායකයත් එක්ක. පක්ෂ නායකයා ඉවත් වෙලා ඔබතුමා පත්තුන දාට මම එදා ඉඳන් ඔබතුමාව මේ වගේම රකින්නවා. මං එදාට ඔබතුමාට ගේම් ගහන්නේ නැහැ. ඒක තමයි අපි ඉගෙනගත්ත දේශපාලනේ. අපිට ගේම් දේශපාලනයක් නැහැ. කාගෙන්වත් පඩි ගන්න දේශපාලනයක් නැහැ. නමුත් සජිත් මහත්තයා නායකත්වයේ බලාපොරොත්තු වෙනව නේද? නෑ, සජිත් මහත්තයා නායකත්වයේ බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එකත් අපිට ප්‍රශ්න කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි හමු වෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. පාඩු ලැබෙන රාජ්‍ය ආයතන 19කට වැඩි සංඛ්‍යාවක් ලාභ ලැබෙන තත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මගේ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා පැමිණියා. දළදා සමිඳුන් වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ මල්වතු මහාවිහාරය වෙතයි. එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා.
ඉන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ අමාත්‍යංශ තුල සිදුවුණු ආයතන තුල සිදුවුණු සියලු වංචා දූෂණ පිළිබඳව අපි හෙළිදරව් කරන වගේම සොයා ගන්න ඒ වගේම ඒවට සම්බන්ධ යම් කෙනෙක් ඉන්නවා නම් ඒවට දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙළත් ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරනවා. විදුලිබල මණ්ඩලයේ විතරක් අවුරුද්දේ පාඩුව කෝටි 8,19,000 ආයතන තියෙනවා මේ අමාත්‍යංශයේ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් පාඩුවට යන්නේ ඒ ආයතන සියල්ලම ලාභදායී මට්ටමට පවත්වාගෙන යාම සඳහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කළා තියෙන අනිවාර්යයෙන් මේ ඉෂ්ට කරනවා පාඩු ලැබීමට සමහර ඒවාට සාධාරණ හේතුත් තියෙනවා අපි ඒකත් අමතක කරන්න හොඳ නැහැ මේ වගේම තවත් තියෙනවා නාස්තිය වංචාව දූෂණය ඒ වගේම නිසි වෙලාවට විදුලිය බලාගාර ඇති නොකිරීම ඒ වගේ හේතු තියෙනවා අපි දේශපාලඥයෝ වගේම නිලධාරිනුත් මේවට වගේ කියන්න ඕන අපිත් ඒක ඒ වගේ කීම දරනවා මම දැන් පහුගිය අවුරුදු 5ේම කිසිම විදුලි බලාගාරයක් ආරම්භ කරන්න බැරි වුණා ඒක තමයි අද මේ විදුලියේ තියෙන ප්‍රශ්න ඉදිරි දවස්වල වහාම අපේ විදුලි බලාගාරය ආරම්භීමේ කටයුතු කරනවා LNG බලාගාරත් හදනවා විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබුවත් අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ විදුලි බිල වැඩි කරන්න මේ වෙලාවේ ජනතාව අසහනයට පත් කරන අපේ බලාපොරොත්තුව ඉන්නතරව අමාත්‍යවරයා පැමිණියේ හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයේ වෙතයි එහිදී රාමඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා එක්සත් ජාතික පක්ෂයේ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ආශිර්වාදය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පක්ෂයේ නායකත්වයේ පිළිබඳව තීන්දුව ගන්න කමිටුවක් පත් කරා. ඒ පක්ෂයේ නායකත්වයේ පිළිබඳ කමිටුවක් පත් කරලා ටික දවසකට පස්සේ කමිටුවේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා එළියට ඇවිල්ලා කියනවා මහා මැතිවරණයේ වෙනකන් මේ පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි කියලා. මං කියන්නේ පක්ෂ කාරණා එළියේ කතා කරන්න එපා කිය කමිටුවක් විසින් ගත යුතු තීන්දුවක් එළිය ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට තමයි ලිපියක් ඉදිරිපත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වහා රැස් කරන්න. ඒ වගේම මේ කමිටුවේ හිටපු කණ්ඩායම ඉල්ලාස් වෙන්නේ. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරන්න කියලා දැන් ඉල්ලීම් ලිපියක් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරලා යම්කිසි තීන්දුවක් ඒ උදවිය ගනී කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳට තලිච්ච කාසියක්. එතුමා මේ පක්ෂයට මහ විශාල කාර්යභාරයක් කරා. වසර ගණනාවක්, දශක ගණනාවක් මේ පක්ෂයේ වෙනුවෙන් දරදියෙන්ද වැඩ කටයුතු කරා. දැන් අලුත් ගමනක් යන්න කාලේ හරි. අලුත් වැඩපිළිවෙලකට යන්න කාලේ හරි. ඒ සඳහා එතුමගේ ආශිර්වාදය ලබා දෙන්න ඕනේ. ඒ ආශිර්වාදය ලබා දීලා ඉස්සරහට යන්න උනොත් තමයි වඩා වැදගත් වෙන්නේ. සිද්ධිය ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත් මහතාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සුදු බෑන් වල ගෙනිහිල්ලා මිනිස්සු මරනවා, මරලා කිඹුලන්ඩ කන්න දුන්නා කියලා පැහැදිලිව ප්‍රකාශ කරා. මේ රාජිත සේනාරත් ඇමතිවරයා මේ නාට්‍ය රඟ දැක්වුවා, නමුත් අසාර්ථකයි. එතුමා මේ විතරක් නෙවෙයි, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිවරියෙක් පැහැරගත්තා. පැහැරගෙන අඩන්තේට්ටම් කරා, කටට පිස්තෝලේ දාලා එම තානාපති කාර්යාලයේ රහසේ තොරතුරු එළියට ගන්නවයි කියලා චෝදනාවක් ගොනු කරලා මේ රටට ප්‍රකාශයක් කළා. හිටපු අමාත්‍යවරයා මේ කරන්නේ බරපතල වැරද්දක්. මේ බරපතල වැරද්දට අධිකරණය තීන්දුවක් ගත යුතු. පසුගිය රජයේ මගින් නිකුත් කරපු ඖෂධයක්, මේ ඖෂධයේ නම වෝෆරින්. මේක ලබා දෙන්නේ හෘද රෝගීන් වෙනුවෙන්. මේක නිෂ්පාදනය කළ තියෙන්නේ 2019, හල්දිකුත් වීමට තියෙන්නේ 2022. නමුත් මේක කැඩුවහම කුඩු බවට පත් වෙලයි තමයි එන්නේ. මේ වගේ භාවිතයට ගන්න බැරි ඖෂධ මේ රෝගීන්ට ලබා දීමේ මේ රෝගීන්ගේ ජීවිත අනතුරකට පත් වෙලා තියෙන නිසා මේ වර්තමාන රජෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සොයලා බලලා මේකට දැඩි පියවරක් ගන්නා ලෙස. ඉදිරි මහමැතිවරණයේදී 3-2 බහුතර බලයක් ලබාගෙන රට සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි මැතිවරණය කියෝ පොරොන්දු ඉෂ්ට කරලා ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යන්න. ඒ ඡන්දෙට ගිහලා 3-2 බලයක් අරගෙන මේ රටේ වෙනස්කම් රාශියක් කරන්න තියෙනවා. ඒ වෙනස්කම් කරලා රටේ ජනතාවට යහපත් රටක් අපි හදනවා කිව්වා. ඒ යහපත් රට හදන්න අපි දැන් පටන් අරන් තිනවා. මේ ඉදිරි කටයුතු වලට ජනතාවගේ සහයෝගය නැවතවරක් ලබලා දෙන්න කියලා ඉල්ලා සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ අද ඉන්න මැතිතුමා හෙට නැති වුණා කියලා
ප්‍රතිපත්තිය මාරු වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්තියක් එක්ක කටයුතු කරනවා. හෙට ජානකෝක්කුම වෙනුවට වෙනාපනයන කුසිකර්ම රාජ්‍ය අමාත්‍ය කෙනෙක් කවත් ප්‍රතිපත්තිය එකයි. ඒ නිසා අමාත්‍යංශ මාරු වෙන්න පුළුවන්. හැබැයි නිලධාරි මාරු වෙන්න පුළුවන්. එක ප්‍රතිපත්තිය යන්නේ. ඒ ප්‍රතිපත්තිය තමයි අපි කියවන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂේ අද කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක ටිකක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක තව ටිකක් ඉන්නවා. ඊට පස්සේ මේ කණ්ඩායම් හැදිලා මේගොල්ලෝ වෙන් වෙලා තමයි දැන් සටනක් කරනවා පක්ෂේ නායකත්වයටයි විපක්ෂ නායකකමටයි. අපි ඡන්ද විලේ කිව්වා ජනාධිපතිකම කෙසේ වෙතත් විපක්ෂ නායකකමයි පක්ෂ නායකකමයි එක තමයි මේගොල්ලන්ගේ මේ සටන තියෙන්නේ කියලා. ඒ නිසා අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ජනාධිපත්‍යය ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා, අපේ පක්ෂ අපි ඔක්කොම එකතු කරගෙන තියෙනවා. අපි එදා එකතු වුණා වගේම අදටත් එකතු වෙලා ඉන්නවා. අපි ඊගාව මැතිවරණයට සහයෝගයෙන් එකතු වෙලා අපි මෙරටේ 3-2 බලයක් ගන්න රජයක් හදන්න අපි කටයුතු කරනවා. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ ෆයිටර් කැන්සර් නම් සංවිධානයේ සමාජිකයින් විසින් දුර්ගතනේ ඔස්සේ තමාට මරණීය තර්ජන එල්ල කරන බවයි. ෆයිටර් කැන්සර් නම් සංවිධානයක් විසින් මහරගම අපේක්ෂා රෝහලේ අරමුදලට බැරවෙන බව පවසමින් මුදල් එක්රැස් කිරීමක් පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසුගියදා හෙළිදරව්වක් සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ෆයිටර් කැන්සර් සංවිධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් අදහසක්. අපේක්ෂා පිළිකා රෝහලේ වෛද්‍ය වසන්ත දිසානායක මහත්මයා විසින් එතුමා පහුගිය දින 3කට කලින් එතුමාගේ Facebook පිටුවේ කමෙන්ටුවක් පළ කරනවා, පෝස්ට් එකක් ජනාධිපතිතුමාට. අපේක්ෂා රෝහලේ ගිණුම නෙවෙයි මේ ෆයිට් කැන්සර් ටීම් කණ්ඩායම මුදල් රැස් කරන්නේ. එම මුදල කොහේ යනවාද කියලා මන් දන්නේ නැහැ. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්නේ කියලා. මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා අදාළ සංවිධානයේ සමාජිකයින් විසින් තමාට මරණ තර්ජන එල්ල කරන බව ප්‍රකාශ කළා. මම දිගින් දිගටම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරේ මේ ෆයිට් කැන්සර් ටීම් එකේ එකව කරන මුදල් අපේක්ෂා ගිණුමට බැර නොවන බව. දැන් මේ මොහොමඩ් නැමැත්ත පිළි අරන් තියෙනවා ඒ මුදල් වෙනත් සෞඛ්‍ය මන්ත්‍රාලයේ ගිණුමකට යනවා කියලා. ඒ හින්දා මම කියපු මූලික තර්කය හරි බව ඔහුම පිළිගෙන තියෙනවා. ඔහු පවසනවා මම ජාතිවාදී කියලා. නමුත් මේ රෝහලේ ශ්‍රී ලංකාවේ හැම උදන්නම මං ජාතිවාදීක් නෙමෙයි කියලා. මොහු කියනවා මොහුගේ සියලුම ගිණුම් කටයුතු විගණනය වෙනවා කියලා. ඒකත් බොරුවක්. ඔහු සල්ලි කහුකන්නේ දෙන්න එපා කියලා විගණන දෙපාර්තමේන්තුවේ මට කියලා තියෙනවා. නමුත් මගේ මූලික තර්කය අපේක්ෂා රෝහලට සතයක්වත් හම්බුන්නේ නැහැ කියන එක. නිර්නාමිකව මට මේ දුරකථන වලට මරණීය තර්ජන කරනවා, මරනවා, එහෙම පරිස්සම්යන් එහෙම කියලා කියනවා. සාක්ෂි ගොඩක් තියෙනවා, ටෙලිෆෝන් ඔපරේටර්ටත් බැනලා තියෙනවා කතා කරලා. දැන්වත් මම ඔහුට කියන්නේ මේ අපේක්ෂා රෝහල කියන නම පාවිච්චි කරන එක නවත්තන්න. උදැස්සන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. ජලිත හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.